सैक्सोफोन वादन शिल्पियक विद्यार शेष गायन शिल्पियक विद्यार जनाप्रिय हेक्टर डायस्टन नलुवेक बाट पत्तला ए हिरो रूपवाहिनी नालिकावे विकाशने वन दिवितुरा टेलिनाटे हरहाये निर्वाण मुहूद तीर नमुनम कव सोंग तरुण तरुणियान आकर्षण दिनागन मे दवास ट्रेड के हेक्टे अलुत्न धनगण बहुगे दवसक मे वित पुअपतवी ओट कथा कल तिपुना निर्वाण मुहूद तीर गीते हरह हेक्टे जनप्रिय अलुतना ओवेक मगे सिंधु नौन कव सोंग विधिट इकड़ सहन प्रतिचार्यान लभुना डेस्मंड सिल्वा महात्म्या नवसर अरगण तमाइ अपे सिंधु कले मे सिंधु हरह माव धना हिटपुने बहु रसिक रसिकव्यान माव अंदन गता मिलियन नमयाकर यूट्यूब मे सिंधु बल्ल तेनवा एक् मगे नव पेणुमेक ए लभ प्रतिचार्यान तवा तड़वेला वगे धनी ए पेणुमणि साध टेलीना टेकटा आराधना लपुने ओ एक पुलवान समार विट इसर वगे रवल कपल बबा वगे हिटियान सिंधु जनप्रिय नोवे पुलवान टेलीनाटे नोलबेना तिपुना ऐकन हितलम पेणुम विनास्कर कत्ते एक मेहमा इप कोरोना निशा रवल वेवना एट पास बिरी आसाई क्यूआ रवलट ए आमाइ क्यूवे रवल तियागा मुनेला इतने लबुन प्रतिचारा विना पैत कट गया इट पास रवल निशा तरुणियान आकर्षण वेडिवेला ඒ කාලෙදි තේකනම් තිබුණා කියලා සමහරු කියනවා. ඇත්තටම දැන් නම් ටිකක් වෙනස් වෙලා තමයි. අමුතු අමුතු කතා කියනවා සමහරු. ඉස්සර ප්ලේබෝයි කියලා කිව්වා. දැන් සුගර් ඩැඩි කියලා කියනවා. අපි ටෙලිනාටිය ගැන ටිකක් කතා කරමු නේද? ඔව් චාමර ජයවීර අධ්‍යක්ෂණය කරන දිවිතුරා ටෙලිනාටියට මට ආරාධනා කළේ හිරු ටීවී නාලිකාවෙන්. විරාජ් තමයි මට කතා කරේ. නිර්වාණ් මුහුද තීරේ සින්දුව නිසා තමයි මට එයාලා කතා කළේ. මොකද මේ ඩ්‍රාමා එකට මේ වගේ චරිතයක් එයාලා හොය හොයා තමයි ඉඳලා තියෙන්නේ. රංගනේ හදාරලා තියෙනවද? මම ඉස්කෝලේ යන කාලේවත් ඩ්‍රාමා එකක රඟපාලා තිබ්බේ නැහැ. මට කරන්න පුළුවන් වෙයි කියලා මං හිතුවෙත් නැහැ. නමුත් මේ වේදී නිෂ්පාදන කණ්ඩායම සතුටු වෙනවා. ඉදිරියේදී මට මේ ශේෂ්ත්‍රයේදී ලැබෙන අත්දැකීම් එක තව හොඳට කරන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. වාදන ශිල්පියෙක් ගායන ශිල්පියෙක් වෙලා දැන් රංගන ශිල්පියෙක් වෙද්දී දැනෙන වෙනස කොහොමද? මගේ මූලික ආශාව සහ මගේ ගමන සංගීත ශිල්පියෙක් විදිහට ඉදිරියට යන එක මේ ඩ්‍රාමා එකෙත් මගේ චරිතයේ තියෙන්නේ නළුවෙක් සහ ගායකයෙක් කියන විදිහට. මට එතනදී මේ චරිතය ගොඩනගා ගන්න ලේසි වුණා. ඒ නිසා ලොකු වෙහෙසක් දැනෙනවා කියලා කියන්න බෑ. ඒ කියන්නේ ඔබට රංගනය අභියෝගයක් නෙමෙයි කියලාද? මේමයි මම මේ ශේෂ්ත්‍රයට තාම අලුත්. එතකොට මේ සෙට් එකේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ඉඳලා අධ්‍යක්ෂකවරයා වෙනකම්ම හැම කෙනාගෙන්ම මට වචනකින් හරි ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මගේ හෙවණැල්ල වගේ ඉන්න බිරිඳගෙනොත් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. මගේ අනිකුත් කටයුතු හැමදේම පහසු කරගන්න. චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවද? මේ වෙද්දි ආරාධනා ලැබිලා තියෙනවා. ඉස්සරහට සමහර විට අපිට ගැන කතා කරන්න පුළුවන් වේවි. ඩී මේජර් සංගීත කණ්ඩායමට මොනාද උනේ? මොන දේ කළත් මගේ සංගීත කණ්ඩායම මං අත්හැරලා නම් නැහැ. ඒ වැඩ කටයුතුත් කෙරෙන ගමන් තමයි මේ විදිහට රංගන කටයුතු කෙරෙන්නේ. සංගීතය කියන්නේ මගේ ජීවිතය. ඒකට හානියක් වෙන්න දෙන්නේ නැහැ මං මොන ශේෂ්ත්‍රයේ හිටියත්. ලබන අවුරුද්දට ඩී මේජර් බෑන්ඩ් එකට අවුරුදු 10ක් වෙනවා. සංගීත බෑන්ඩ් එකකින් මෙච්චර කාලයකට නොකරපු විදිහේ වෙනස් කොන්සර්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. එහෙත් කර්මාන්තයේ සංගීත ප්‍රසංග නැහැ. කොහොමද ඔබ මේ තත්ත්වයට මුහුණ දෙන්නේ? ඒක අපිට විතරක් උන දෙයක් නෙමෙයි. හැම සංගීත කණ්ඩායමකටම මුහුණ දෙන්න උන ගැටලුවක්. ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඉඳලා මේ වෙනකල්ම අපිට තිබුණ හැම ප්‍රසංගයක්ම අවලංගු වුණා. ප්‍රසංග තියන්න අවසර දෙන්න කියලා මං ඉල්ලන්නේ නැහැ. ඒක සාධාරණ ඉල්ලීමක් නෙමෙයි කියලායි මගේ පෞද්ගලික අදහස. ලෝකෙම ව්‍යසනයට මුහුණ දීලා ඉන්නකොට ප්‍රසංග තියන්න අවසර දෙන්න කියලා මට ඉල්ලන්න බෑ. මේ ගහල සමහරු මට බණි. එහෙත් මම කියන්නේ ජීවත් වෙන්න පුළුවන් ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය වෙනකම්ම පරිස්සම් වෙලා ඉමු නේද කියලා. හෙක්ට ඩයස් රසිකයන්ට මොනවද ඊළඟට දෙන්න හිතන්නේ ඉන්නේ? මේ මාසේ අන්තිම හරිය විතර මගේ නිර්මාණය අක්‍රසිකයන්ට තිලින කරනවා. ඒ වගේම තමයි දිවිතුරා ටෙලිනාටිය හරහා මගේ අලුත් ගීත ගොඩක් එළියට එන්නත් තියෙනවා කියලායි අහ අවසාන වශයෙන් පවසලා තිබුණේ. සටහන කසුන් රණවීර මාධ්‍යවේදියා විසින්.